සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම ඔගලන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපි ෆස්ට් ටයිම් ඕගනයිස් කරන නෙක්ස්ට් ජෙන් සභාවට. ඉතින් අපේ හයි කමිටි එකේ පවර්ස් තියෙන අය ඔගලන්ට ඉස්සෙල්ලාම මම හඳුන්වා දෙන්න කැමතියි. ඉතින් අද අපිත් එක්ක එක්කෙනයි සම්බන්ධ වෙන්නේ. මොකද ඔගලන්ට අද මම කියන්න යන විශේෂම වැඩකට අපේ ඉතුරු කට්ටිය මේ වෙනකොට පිටත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන මම ඔයගලන්ට ඉස්සරහට කියන්න. ඒ වගේම අපේ පවස් නැති ඉතුරු සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. නෑ, එහෙම ඔයගලව පහත් කළ සලකනවා නෙමෙයි. ඔයගලන් අර වෙනම වින් කරන්න විතරයි මම ඒක කිව්වේ. ඉතින් මේ ඔයගලන් එහෙම මොකද හිතන්න එපා. ඔයගලන්ට මේ මීටින් එක ඉවරුණාට පස්සේ වෙනම අපි විශේෂ gift වගේකුත් මේ chest වල ලෑස්ති කරලා තියෙනවා. හරි, ඉතින් අද මේ රැස්වීම ගන්න ප්‍රධානම හේතුව ඕගොල්ලන්ට මම හොයාගත්ත විශේෂම රහසිගත දෙයක් ගැන පොඩි දේවල් කීපයක් කියන්න. ඉතින් අපිට හම්බුණා කේව් එකක තිබිලා ඒන්ෂන් ස්ක්‍රෝල් එකක්. මේ ඒන්ෂන් ස්ක්‍රෝල් එකේ තිබ්බා විශේෂ පෝර්ටල් දෙයක් ගැන විස්තර. ඉතින් මේක අවුරුදු දහස් ගානකට කලින් කවුරු හරි ජීවත් වෙච්ච සිවිලයිසේෂන් එක කට්ටිය තමයි ලියලා තියෙන්නේ. ඉතින් මේ පෝර්ටල් එක පෝර්ටල් දෙකක් ගැන තියෙන. මේ පෝර්ටල් දෙක ගැන විස්තර අපි හොයලා බලද්දී අපිට මේ වෙනකොට එක පෝර්ටල් එකක් හම්බුණා. මම කියවන අපේ හයි කමිටිගේ පවස් තියෙන කට්ටිය වැඩවලට ගියා කියලා. ඒගොල්ලොත් ගියේ මේ පෝර්ටල් සම්බන්ධ වැඩවලට තමයි. ඉතින් මේ විදිහට ගියපු කට්ටියට හම්බෙච්ච එක පෝර්ටල් එක ලොකේෂන් එකත් අපි මේ වෙනකොට දන්නවා. ඒක මට ඕගොල්ලන්ට මේ වෙලාව කියන්න බෑ. ඒ වගේම අපි තවත් පෝර්ටල් එකක් ගැන විස්තර හොයන ගමන් ඉන්නේ. මේ පෝර්ටල් එක අපිට තාම හම්බෙලා නැහැ. ඉතින් ඕගොල්ලන් මේ විදිහට මීටින් එකක් කරා මේක දැනුවත් කරන්න හිතුවේ. ඕගොල්ලන් කාට හරි මේ දෙවෙනි පෝර්ටල් එක ගැන විස්තර මොනවාරි හම්බුනොත් අනිවාර්යෙන් අපේ පවර්ස් තියෙන හයි කමිටි එක ඇයට වහම ඒ ගැන දැනුම් දෙන්න. මට ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා ඇයි ඔච්චර මේ ඇයි මේ ඔයාලා මේ පෝර්ටල් එක මේ හංගන්න හදන්නේ? එහෙම හංගන්න හදන්නේ කියන්නේ හරි මෙහෙමයි. ඕගොල්ලන්ට අපි විස්තර ඉස්සරහට කියන්නම්. මොකද අපි විශ්වාස කරන මේ පෝල් දෙක ගොඩක් භයානක දේවල් වලට මුල වෙන්න පුළුවන් කියලා. මොකද ඒවා එක්ක බැඳිච්ච මැජිකල් දේවල් තියෙනවා කියලා තමයි අපි හොයාගෙන තියෙන්නේ දැනට. ගොඩක් ඩාර්ක් මැජික් වගේ දේවල්. ඒ කියන්නේ මේ ඔයාලා එක්ක කෙනාට නියම් පවර්ස් එනවා වගේද නියම්? ඔයාලට ඔගේ ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ වෙලාවේ ඔයගොල්ලන්ට වැඩි විස්තර කියන්න බෑ ඒ ගැන. ඉතින් මේ ඕගොල්ලන්ට අපි පුර අනතුරුන් ගැවීමක් විදිහට තමයි මේ ගැන විස්තර කිව්වේ. මොකද ඕගොල්ලන්ගේම ආරක්ෂාව වෙනුවෙන් තමයි අපි මේක කරන්නේ. ඔව් කියන්න. ඕගොල්ලන්ට කොහොමද කොහොම බලයන් හම්බෙලා අපිට හම්බුන්නේ නැත්තේ එතකොට? ඒකනේ මට දැනගන්න ඕනේ. අපිට තාසයි ඉස්සර ඕගොල්ලන්ට ඕම බලයන් තිබුණේ. අපිට තාසයි කොල්ලෝ. ඒ කියන්නේ මට දැන් මේ වෙලාවේ ඔයගලන්ට කියන්න බෑ. ඔයගලන්ට අපේ හයි කමිටියේ අප්‍රූව් කරපු විස්තර විතරයි ඔයගලන්ට මේ වෙලාවේ මට කියන්න පුළුවන්. හරි, ඉතින් විශේෂයෙන්ම ඔයගලන්ට ඒ ගැන තමයි කියන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මාසෙකට සැරයක් මේ වගේ රැස්වීමක් අරගෙන ඔයගලන්ට ඉස්සරහට විශේෂ දේවල් ගැන දැනුවත් කරන්න. ඉතින් ඔයගලන්ට මම අර කලින් කිව්වා වගේ යන්න කලින් මේ chest වල විශේෂ gift වගේ දේවල් කීපයක් ලෑස්ති කරලා තියෙනවා. ඒවත් ඔයගලන් අරගෙන ඔයගලන්ට පුළුවන් අදට සභාවෙන් නික්මිලා යන්න. හරි, එහෙනම් සභාව මෙතනින් ඉවර කරනවා. ඒ වගේම අපේ හයි කමිටියේ ඉන්න සහෝදරයා පොඩ්ඩක් ඉන්න. ඔයාලට විශේෂයෙන් වෙනම දෙයක් මට කතා කරන්න තියෙනවා. මේ ඔයාලා මේ පවස් ගත්ත විදිය ඒක අපිට කියන්න බැරිද? පවස් ගත්ත විදිය අපිට නැසයි. මොකද අපිටත් ප්‍රශ්න තියෙනවා ගෙවල් වල. ඒකයි මෙහෙම අපි ඔයාලා අපිට කියන්නේ ඔයාලගේ ත්‍යාග කරගනි කියලා. අපි ඒකයි ආවේ නැත්තම් ඔයාලගේ එක එක තෑගි ගන්න. ඔයාලා කැමති නැද්ද අපි මේ වගේ පවස් ගන්නවට? එහෙම ඒක ගන්නේ ගොඩක්. අපි එහෙම ක්ලාස් කරන්නේ අපිත් හොදට ඉන්නවනේ. වැඩන්නේ එයාලත් එක්ක කතා කරලා වැඩන්නේ. මම හිතුවේ ප්‍රජාතන්ත්‍රවාදී අතක් කියලා මේක. මේ මිනිස්සු අපිට කැමති නෑ. ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ චතු වෙන්න අපි ගන්න දෙයක් අරන් ගියන් චතු වෙන්න මේ දෙන දෙයක් අරන් ගියන් මේ එන්න දුගා. ඔව් මේ තව කතා කරලා වැඩන්නේ. හරි අරන් යන්න. මේ මෙයාලත් එක්ක කතා කරලා වැඩන්නේ. ඕගොල්ලෝ ගන්න අපි ඔක්කාරියක් නෑ මේ අපි මේ කට්ටිය පුදු දෙන්නේ. මේ මිනිස්සුත් එක්ක කතා කරලා වැඩක් නැහැ. මෙහෙන්නේ අපි යන් ගෝ එන්නේ චතු එන්න. මේ ඉන්නු මේ අර කුකුළු ටික අපි වන්නේ. මේ අර ඥානක්ක කුකුළු ටික ඉන්න. චතු එන්න ඥානක්ක කුකුළු ටික තමයි මෙලාව දෙන්නේ. ඕ ඥානක්ක කුකුළු රාවන් ඉන්නේ ඉස්සයි කියනවා. ඔබ දන්නවද? ඒක තමයි. මේ එන්නකෝ දුකා එන්නකෝ. සිරකට දුන්නවා දන්නේ නෑ. මේ අර යාගේ ලොකු දැක්කද? ඔව් එයා මාරු අපේ විශේෂ දෙයක් කතා කරන් දිනවා. KFC එකේ දුන්නවා 14 2000.
ඒ අරයාගේ ලොකු දැක්කද අම්බෝනේ අම්බෝ නිකන් එයා නිකන් යෝධෙක් වගේ එන්නකෝ ගෙදරට මම හිතන්නේ එයාලා එක්ක කැමති නැතුව ඇති නැත්නම් එයාලා මොකක් හරි හම්බෙනවා අපිටත් පුළුවන් කෝරල් ගැන වගේ කිව්වා නේද ඊ අපි ඒක තමයි අපි හොයාගත්තත් අපිට හංගන්නේ ඇයි දන්නේ නැහැ නේ මට හිතෙන්නේ මේ එයාලත් කලින් අපි වගේ නේ හිටියේ එකපාරම එයාලා ටික නැති වෙලා එකපාරම ඇවිල්ලා එයාලට පවර්ස් තියෙනවා ඒක තමයි එයාලත් කලින් පෝටල් හොයාගෙන එයාලට පවර් හම්බුණාද දැන් එහෙම දන්නේ නැහැ පෝටල් ඇතුලේ එයාලා හංගන්න හදන්නේ තමයිට යාල පරපර ගත්ත පෝටල් එක වෙන්න ඇති හංගන්න ඇත්තේ අනිත් පෝටල් එක හොයා ගත්තනම් අපිට මේ පව ගන්න පුළුවන් ඉද දන්නේ ඒක තමයි අපි බලමුද ඔයාලා ඒත් කොහොමද අපි හොයාගන්නේ ඔව් නේ අපි කොහොමාරි හොයාගමු හොයාගමු මෙහෙම එහෙම වුණොත් අපි එක්කෙනෙක් කරලා බෙදිලා යන්නත් හොඳ නෑනේ මේ දන්නවනේ මේ කාලේ ගොඩක් මේ එක එක සත්තු තින්න ඔව් මේ කාලේ සත්තු නා මන්ස්ටර්ස් අපි මේ අපිට එකට ගිහිල්ලා හොයමු එකට ගිහිල්ලා හොයමු එහෙනම් අපි එක පැත්තකට යන්න ඒක තමයි කුකුල නැති වුණාගේ අපිට නැති ඒකින් දෙකක් නෑ කවුද ඥානක් අක් කුකුලුද ගියේ මේගොල්ලන්ගෙන් ඔව් ඥානක් අක් ඉස්සර කේස් එකට දැම්මා ඥානක් අක් කුකුලු ටිකද ඔව් වැඩ නැහැ නේද එක්කත් ඉතුරු නෑ මම දැක්ක අර ටෙස්ට් වල එහෙම ඉන්න කුකුලු ආ මේ අර හයි කමෙන්ටි කට්ටි ඒවත් දන්නේ අර මේ ටෙස්ට් වල තාලෙ ඉන්නේ ඒ ඉස්සර කවුද ඉන්නවා කවුද ඉස්සර නිකන් ලොකු සතෙක් ඉන්නවා අපි ඉක්මනට යමු ලොකු සතෙක් ඒ ඉක්මනට දුමු 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 මොකද ඒ ලොකු තටු තියෙන එකක් නේ අර මේ බෙල්ඩ් එකකින් ආපු එවුන්ද දන්නේ ඒ ඒක තමයි ඒක නේ කියන උඩින් තමයි ඇවිල්ලා තියෙන්නේ ඔක්කොම එන්න උඩින් එන්න ඒක තමයි එයාලා මේ පැත්තෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ මං හිතන්නේ පෝර්ලෙන් ආපු සත්තු වෙන්න ඕන ඊගෙන පෝර්ල් එකක් මේ ළඟ පහතම තියෙන්න ඕන දැන් බුවා ගා කරන්න බෑ සත්තුන් සාමාන්‍ය විදියට ඉන්නවා ඒක හොඳ දෙයක් සත්තු දම් පාට වුණා නම් ලස්සන සත්තු දම් පාට වුණා නම් සිරාවට ලස්සනයි යද ඒ ඔයාලට හිතෙන්නේ නැද්ද අපි මෙතන මේ අපි මේ දැන් මෙතන බැම්බු වවල එහෙම තියෙන නිසා අපිට පේන්නේ නැහනේ අපි උඩට යමුද අපි ගස් උඩින් ගියොත් අපිට හොයා ගන්න ලේසියි කියලා හිතෙන්නේ නැද්ද ගස් උඩට යන්න හිතන්නේ නැහැ මං කිව්වට අය වෙනද කියන්නේ ඒකනේ උණ ගස් ටික උඩට නගින්න පුළුවන් කවුරු ඉන්නද උණ ගස් බඩ ගන්න පුළුවන් කවුරු හරි ඉන්නවද නැතන නෑ නේද කවුරු හරි පොල් කඩපු කවුරු හරි එක්ස්පීරියන්ස් කියන කවුරු ඉන්නවද පොල් කඩ පොඩි විනාඩි 10 කට එක්ස්පීරියන්ස් ඇතිව දැන් නැති උනා ආ ඒ මට හම්බුණා මොකද්ද එක මොකද්ද මේ ඒ මොකද්ද මොකද්ද මේ මට හැකේස් පේස් බලාගෙන ලාවලට වැදේ කොහොමද මෙච්චර ගලන්නේ කොහෙටද මේ ලාව ගලන්නේ මම උඩට ගියා ඒ එන්න පොඩ්ඩක් මෙතනින් උඩට හා මෙතනින් උඩට එන්න බලන්න මේ මෙතන මේ වතුර එකට මේ අඩිය තිබ්බම උඩට අර අම්මෝ ඒක ලපේ තිබුණ නෑ නේ මොකද්ද මේ මොකද්ද මේ මේ මොකද්ද මේ මොකද්ද මේ පවර් කී බල්බ් එකක් තියෙනවා මේ පවර් කී කියලා එකක් තියෙනවා මං ගත්තා ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා කවුද ඒක ගත්තේ පවර් කී කියලා එකක් තියෙනවා මෙතන කවුද ඔය ඉන්ජෙක්ෂන් එක ගත්තේ? ඔය මොනවද කියන්නේ? ඔය පවර් කී එකක් තිබුණේ. ඔක මම හරි කී එකක් තියන්නේද? මොකේද හරි දාන්න. ඒ. පහළට එන්න. මේ මෙතනින් පහළට යන්න. මේ මෙතන මෙතන කූඩුවක් තියෙනව නේද? නෝටි. මේ කූඩුවට ගන්න දාන්න බෑ. මොකද්ද මේ කූඩු? ඔව් නේ, ඔතන කූඩුවක් තිබ්බනේ. කූඩුවට ගන්න නේද? මේ ඇතුලේ පොතකුත් තියෙනවා, කූඩුවකුත් තියෙනවා. මේ කොහොමද? අරින්නේ. අරින්න හැකිද ඔය? හෑ? අරන මේ පවර් කී එක දිලි දෙනවා ඇරුණාද තොර ඇරුණාද තොර ඇරුණ නැහැ ඕ නැහැ අපිට මේක කඩාගෙන අතට යන්න බැරිද ආ මයි කඩුව මම හිතන්නේ පවර් කී එක එළියේ තියෙනකොට තමයි මේ වීදුරු කඩන්න පුළුවන් ඒක තමයි ඒ නෝටි මෙතන පොතක් තියෙනවා ඒක කියවන්න බලන්න do you need powers there you have to find the power key this is not power key hari apita power key ekak hambuna man me bima gahu eka ne eka tama power key ekak man bima gahala power key ekak gahale
ඒ මෙයාලා කියන්නේ මොකද්ද දන්නවද මේ හපත තියෙන මේ මෙන්න මේ හොප්පර් එකට ඕක දාන්න ඕනලු එතකොට මොනහරි වෙයිද දන්නේ නැහැ දාන්න කියලා තියෙනවා ඔයාලා පොඩ්ඩක් මේ මෙතන වාගේ ඉලීටලා ඉන්න මොකට මං උනේ මොනහරි වුණත් මේ මෙතනට ලයින් මෙතන මං මෙතන ඉන්න මම අල්ල ගන්න බලන්න අපි මෙතනින් හැරලා අල්ල ගන්න බලලා ඉන්න මොනහරි වුණොත් එහෙම මක් කරමු කොන්න පාව කීකද ඕ මොකද මේ ඒ මොකද මේ උනේ මේ මොකද මේ පොත් මේ මොකද මේ මේ මොකද මේ ගහන්න ගහන්න මේ මොකද මේ ගහන්න හරි 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 අම්බෝ මොකද්ද මේ ඒ මොකද මේ මම ඊට කලින් දැකලා තිබුණේ මේ වගේ මොකෙද්ද ඒ පෝටල්ස් පෝටල් මේ අපර තමයි පොනේ මං හිතන්නේ මේ මේ අර හැංගිච්ච පෝටල් එකද මේ ඔව් මම එන්න කලින් මේව ගැන හොය හොය හිටියේ ඒත් මට හොයාගන්න බැරි වුණා අපි එළිය යාලා මට යාලා කලින් කතා කරන ඇහුණ මේ දේවල් ගැන එතකොට මේකෙන් මොකක්ද දන්නේ අපි හතර දෙනා ඉන්න බලන්න හතර පැත්තෙන් හතර දෙනා යමු එතකොට අපිට මොනව වෙයිද දන්නේ මොලින් එළියට යන්නේ කවුද කියලා අපිට කියන්න ඕන නෝටි ඈ අපි හැමෝම තුනට ගණන් කරලා ඔක්කොම ටික බලන්න එහෙනම් හරි මේ අහන්න කට්ටි අහන්න මේ මෙතන ඉඳන් අපිට මොනවා වුණත් ඔක්කොම එකට ඉන්න ඕන හැබැයි අපි පෝටල් හතරකින් යන්න ඕන තේරුණාද මොනවා වුණත් එකට මේ හරිනේ එහෙනම්